සිහින ගන්න කුමාරියේ කතාවට ආදරය කරන ඔයාව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ සත්සන්නෙන් ආපු දුරකථන නැමතුම ගැන. තානියා කියන විදියක් සම්බන්ධවයි. ඊට පස්සේ జగත් ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලාත් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවනම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම අපිට දකින්න ලැබුණු දේවල් අතරේ මෙන්න මේ වගේ දේවල් ටිකක් දකින්න ලැබුණ කියලා කිව්වොත් තමයි හරියටම හරියන්නේ. විශේෂම කාරණය මේ විදිහට මතක් කළොත් තානියා වගේම හෙක්ටර් මේ දෙන්න උගුලක් කටවලයි තියෙන්නේ සත්සන්නිට. හැබැයි සත්සන්නි තාමත් අද වෙනකුනුත් ඒ උගුල මොකක්ද කියන දේ හරියාකාරව පැහැදිලි කරගෙන නැහැ. හැබැයි ඒ වුණාට මතීෂ තානියා මෙන් මේ දෙන්නගේ ඇමතුමේදිත් ඔන්න පැහැදිලි වුණේ අනිවාර්යයෙන්ම තානියා සෝදානම් වෙන්නේ සත්සන්නිව බංගලාවෙන් යවා ගන්න මතීෂත් එක්ක යවන්න කියලා. ඉතින් කොහොම හරි හෙක්ටර් පහුගිය කාලේ කතා කරපු විදියට මතීෂ හිතන් ඉන්නවා සත්සන්නි තමන්ට කැමති. හැබැයි జగත් කරලා තියෙන නීතිවල හැටියට, జగත් දාපු තහංචවල හැටියට තමන් ළඟට සමීපයට එන්නේ නැතුව සත්සන්නි ඉන්නවා කියලා. ඉතින් මතීෂ ඒ වගේ වැරදි වැටහීමක් ඉන්නකොට ඒ වැරදි වැටහීම జగත්ටත් ඒ විදියටම ගිහින් තියෙනවා. මොකද జగත් හිතන්නේ පහුගිය කාලෙම සිද්ධ වෙච්ච දේවලුත් එක්ක සත්සරණිගේ සහ මේ කට්ටියක කුමක් හෝ සම්බන්ධකමක් තියෙනවා කියලා මතීෂගේ. ඉතින් ඒ නිසා තමයි පහුගිය කාලෙම අපිට පේන්න තිබුණේ අනිවාර්යයෙන්ම මේ දේවල් වෙනස් වෙලා තියෙන හැටි ගැන පවා. ඉතින් කොහොම හරි දැන් ඔය හෙක්ට ගත්ත කෝල් එකට තමයි මතීෂ රැවටිලා නැවත වතාවක් ගන්න කෝල් එක. ඉතින් කොහොම වුණත් මතීෂ දන්නෙත් නෑ, జగත් දන්නෙත් නෑ මෙතන වෙන රහස් කුමන්ත්‍රණය මොකක්ද කියලා. ඉතින් జగත් මතීෂට කියන්නේ ඔය බංගලාවට කෝල් කරන්න එපා කියලා. මොකද මේ බංගලාවේ සත්සන්නි ඇවිත් ඉන්නේ රස්සාවකටනේ. ඉතින් එයාගේ වගකීම් පැහැර හැරලා මේ වගේ කෝල් සීන් වල ඉන්න එකට Taman කැමති නෑ කියලා එමෙතෙන්දි කියන්නේ. ඉතින් කොහොම හරි මේ දේවලුත් එක්ක සත්සන්නිට ඉර තියෙන වෙලාවක් තිබුණත් මතීෂට කෝල් කරයි, එහෙම නැතුව මතීෂ කෝල් කරන්න එපා කියන තහංචේ දායි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ දේවලුත් එක්ක දැන් ඉතින් සත්සන්නි කුමක් හෝ ළමංගේ වැඩකට යන ගමන් ඉන්න අතරතුරේදී මේ ෆෝන් එක ළඟින් යනකොට තානියා කතා කරලා සත්සන්නිට කියනවා සත්සන්නිට කෝල් එකක් කියලා මතීෂගේ. ඉතින් අතේ තියෙන జగත්ගෙන ෆෝන් එක జగත් මෙතෙන්ද කියන්නේ නෑ නෑ සත්සන්නි අඳුරන කෙනෙක් නෙමෙයි ගත්තේ මේ රෝන් නම්බර් එකක් කියලා. ඉතින් තානියත් පුදුම වෙන්නේ නැහැ. මොකද జగත් ගොඩක් වෙලාවට සත්සන්නි මතීෂව ඈඩ් කරන්න සූදානම් වෙනවා කියනක පේනවා. හැබැයි ඉදිරියට තානියා හිතා ගන්නවා කොහොම වුණත් జగත්කින් සත්සන්නිව ඈඩ් කරන්න මේ ගේම් එක දිගටම ප්ලේ කරනවා කියලා තමන්ගේ සහෝදරයත් එක්ක.